ආයුබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල කළු දිලීර රෝගය පිළිබඳ ශ්‍රී ලංකාවෙන් හමු වුණේ 2019 දී ලංකාවට අලුත් දෙයක් නොවේ අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා සෞඛ්‍ය අංශ අවධාරණය කරයි සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවාවන් සම්බන්ධ ගැටලු ඉදිරිපත් කිරීමට දුරකථන අංකයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල්යයි සංචරණ සීමා පැනවීම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙලෙස අදහස් පළ කළා දැන් අපි දැන් මේ 25 මේක ඕපන් කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය බඩු ටිකේ ගොල්ලන්ට ගන්න විතරයි පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ දැන් අද වුණත් මං එනකොට වාහන විශාල ප්‍රමාණයක් වැඩි මේ කියන්නේ ජනතාව මේ වගකීම බල ගන්න නැහෙනේ දැන් සමහර අය ඇත්තටම මං වාක්‍යය බලන් ආව හුඟක් ඉවයි අර ડોක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා ડોක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදියක් නැහෙනේ බලන්න ඕන මොකද්ද ડોක්ටර්ගේ නම කොහෙද කරන්න කියලා මොකද බොරු අය අර සීල් එක ගහගෙන යනවා වැහුවට වැඩක් නැහැ ජනතාව මේක තීරුම් අරගෙන නැතුව මේ විදියට කරන්න නැත අද වහලා තියෙන දවසක් නේ නීති දාලා විතර කරන්න බෑනේ වගකීම බාර ගන්න එපා මේ සාමාන්‍ය අඩු ආදායම් අයට කොහොමද එළවලු ටික බෙදන්නේ මේ අත්‍යවශ්‍ය බඩු මල්ලක් බෙදන්නේ කියන එක තමයි ප්‍රශ්නෙ වෙන්නේ. ඒක තමයි ඕගනයිස් කරගන්න ඕනේ GS ලාව. දැන් දවස් 3ක් පහල දැන් ඒ කාලය ඇතුළතදී මොන හරි ඉෂුව එකක් ආවද? ලොකු කම්ප්ලේන් එකක් ආවේ නැහැ. අපි කෝකටත් අග්‍රමාත්‍ය කාර්යාලයෙන් 1965 දුරකථන අංකයේ දෙක කෝල් සෙන්ටරයක් අද ආරම්භ කරා. ඇති යම්කිසි පළාතක අත්‍යවශ්‍ය භාණ්ඩවල යම්කිසි හිඟයක් හෝ එසෙන්ෂියල් සර්විස් වල ගැටලුවක් තියෙනවා නම් 1965 හරහා දිසාපතිතුමාලව ඩිරෙක්ට් සම්බන්ධ කරන්න සැලසුම හදලා තියෙනවා. හෙට හෝල්සේල් ඔක්කොම අපේ ආර්ථික මධ්‍යස්ථාන අරිනවා සර්. සර් අපි ඔක්කොම ටික යවලා බලපත්‍ර හරහා බෙදන්න තීන්දු කළා තියෙනවා. සර් දැන් අද කිව්වොත් මිනිස්සු ඒ ටික ගයිස. සර් දැන් අද ලක්ෂ 8ක් විතර දබුල්ලට එනවා සර්. ඒ ඔක්කොම යවන්න දිස්ත්‍රික් මට්ටමින් හදලා තියෙන්නේ. ඒක කිව්වොත් ගැටලුවක් නෑ අපිට සර්. අපි අපිට කලින් අර කියන්න ඕනේ මේ දවස් ටික වහලා. එතකොට ගලවන්නේ නෑ. අපිට ඒක පොඩ්ඩක් කලින් ඒ දින ටික කිව්වොත් සර් ගැටලුවක් නෑ සර්. සංචරණ සීමා පවතින මෙම කාල සීමාව තුළ 2020 2021 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීමේදී මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් යොමු කිරීම ප්‍රමාණවත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමේ. අපි මේ මාසෙ 21 වෙනිදා ඒ කියන්නේ ගිය සිකුරාදා සිට ලබන මාසෙ 11 වෙනිදා ජූනි මාසෙ 11 වෙනිදා දක්වා 20/20 උසස් පෙළ කරපු දරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම් පත්‍ර සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විවෘත කරා කාල සීමාව දැන් මේ කාල සීමාවේදී දරුවන් තමන්ගේ අයදුම් පත්‍ර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කරනවා දැන් ගිය සිකුරාදා විවෘත කරපු මේ අවස්ථාවත් එක්ක බැලුවහම මේ දවස්වල සංචරණ සීමා පැනවිලා තියෙනවා ඒත් එක්කම පාසල් වසා තබා ඇති නිසා දරුවන්ට විශාල ප්‍රහේලිකාවක් ඇති ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා ඒ කිසිම සහතිකයක් පාසලේ නැතිව ඔවුන්ට අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ කරුණු කාරණා විතරක් ඇතුළත් කරලා ඒ අයදුම් පත්‍රය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කරන්න කිය. එතකොට ඒ අනුව පාසලේ විදුහල්පතිතුමාගේ සහතිකය අවශ්‍ය නැහැ. ඒ නිසා පාසලට යන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල එමිනිය යුතු නැහැ මේ වෙලාවේදී අවශ්‍ය කරන්නේ දරුවෝ ගාව තියෙන ඒ කරුණු කාරණා පමණක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම. පාසල් විවෘත කළාට පස්සේ විදුහල්පතිවරුන් පාසලේ සේවයට වාර්තා කළාට පස්සේ මේ දරුවන්ට පුළුවන් ඒ අවශ්‍ය සහතික ඒ පාසල් වලින් ලබාගෙන අවශ්‍ය සහතික ග්‍රාම සේවා නිලධාරීන්ගෙන් ලබාගෙන ඉන් පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමු කරන්න. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා 1.9.6.5 ලෙස අංකයක් හඳුන්වා දී තිබෙනවා. එලෙස එම දුරකථන අංකයට ජනතාවට ගැටලු ඉදිරිපත් කර හැකි අතර එම දුරකථන මධ්‍යස්ථානය ඊයේ දින අරලියගහ මන්දිරයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
අග්‍රාමාත්‍ය කාර්යාලයත් බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ජනාධිපති කාර්යසාධක බලකායත් එකතු කරමින් වගමැතිතුමාගේත් ජනාධිපතිතුමාගේත් උපදෙස් පරිදි 19:65 කෙටි දුරකථන ඇමතුම හරහා මේ දිනවල සහ ඉදිරි කාල සීමාවල ජනතාව මුණපාන ගැටලු විශේෂයෙන්ම සංචරණ සීමා කාල සීමාව තුලත් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීමේදී පැන නැගෙන ගැටලු ඒ අදාළ රාජ්‍ය ආයතනයක සම්බන්ධීකරණය කිරීම සහ ජනතාවට වඩා කාර්යක්ෂම ඒ කාර්යයන් ඉටු කර ගැනීමට සම්බන්ධී මධ්‍යස්ථානයක් විදිහට 19:65 දුරකථන මධ්‍යස්ථානයේ අරලීගා මන්දිරයේ කේන්ද්‍ර කරගෙන අද අපි ආරම්භ කරනවා. ඉතින් මම හිතන්නේ මේ බලාපොරොත්තුව තමයි මේ සංචරණ සීමා කාල සීමාවත් කොරෝනා ව්‍යසනයෙන් මේ රට මුදව ගන්නත් එක්ක සහ ඊට පසුවත් රටේ මහජනතාවත් රාජතාන්ත්‍රයත් තවත් සමීප කරවන්න. තාක්ෂණයත් භාවිතා කරන ගමන් ඔවුන්ගේ අදහස් සහ උන්ට අවශ්‍යතාවයන් තියෙනවා නම් ඒවා අදාළ රාජ්‍ය ආයතනයක සම්බන්ධීකරණය කොට ඒවා ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය පරිසරය හදන එක තමයි මේ මධ්‍යස්ථානයේ අපි බලාපොරොත්තු වෙන්නේ. 19:65 දුරකථන අංකය සහ මේ මධ්‍යස්ථානය සංචරණ සීමා තිබුණත් නැතත් කොරෝනා වසංගතය තිබුණත් නැතත් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාල සීමාව තුළත් මේ අත්‍යවශ්‍ය සේවාවන් සහ ආර්ථික සංවර්ධනය කරා නැත්නම් රටේ ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙල හරහා ඉදිරියට යනකොට ඒ සඳහා මෙය දිගින් දිගටම පවත්වාගෙන යන්න. අවුරුද්දක පමණ කාලයක් ගතවන විටත් එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු අසුන සඳහා නියෝජිතයෙකු පත්කර ගැනීමට නොහැකි වී ඇති බව වැලිගම ප්‍රාදේශීය සභාවේ නගරාධිපති රෙහාන් ජයවික්‍රම මහතා පවසනවා. ඒකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයක් දෙකක් හැටියට ගියොත් එක්සත් ජාතික පක්ෂයට එක මන්ත්‍රී කෙනෙක්වත් මන්ත්‍රී අසුරක ඉඳගන්නේ නැහැ කියන එක අපි මුලින්ම කිව්ව කතාව. අපි පුන පුනා කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කලා මේ තියෙන ප්‍රශ්නයක් උඩ නෙමෙයි මේක නව නායකයෙක්ට දෙන්නේ කියලා. අපි කොතනකදීවත් අපි කිව්වේ නැහැ මේක රුවන් මැතිතුමාට දෙන්න එපා, රුවන් විජේවර්ධනට දෙන්න එපා, නවීන් දිසානායක මන්ත්‍රීතුමාට දෙන්න එපා, මේ කාටවත් දෙන්න එපයි කියලා කිව්වේ නැහැ අපි. අපි කිව්වේ මේක සජිත් ප්‍රේමදාසව තමයි ජනතාව ඉල්ලන්නේ මේක සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේක ලබා දෙන්නයි කියලා. නිදහස් දිනේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීකම් තිබ්බ පක්ෂයක් බින්දුවකට වැට්ටුවා. ඉතින් ඒ වට්ටපු එකේ වාසිය ගියේ කාටද? වාසිය ගියේ අපිටද? වාසිය ගියේ වෙනත් දේශපාලන පක්ෂ අතරේ කලකිරිච්ච මිනිස්සුන්ටද? එහෙම නැත්නම් වාසිය ගියේ මේ වර්තමාන ආණ්ඩුවටද? ඕකටමයි කියන්නේ ඩීල් දේශපාලනය කියලා. අවුරුද්දකට කාලය අවුරුද්දක් වෙනි කාලයක් ගිහිල්ලා තියෙනවා. තාම එක්සත් ජාතික පක්ෂයට හිමි වෙච්ච බෝනස් මන්ත්‍රී ධූරයවත් පුරව ගන්න බැරි දේශපාලන පක්ෂයක් බවට එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී පත් වෙලා තියෙනවා. රටේ පවතින කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙලෙස අදහස් පළ කළා. අපි මේ වන විට අපේ ඉලක්කගත සංඛ්‍යාවට වඩා එහාට ගිහිල්ලා අතරමැදි රෝහල් කීපයක් ඇති කරලා ඒ වගේම දැනට ඇඳන් 2000කට වැඩි සංඛ්‍යාවක් අපි ව්‍යසනයෙන් රටේ ජනතාව බේරගන්නට වැඩ කටයුතු කරලා තියෙනවා. ඒක නිසා පක්ෂ ભેදකින් තොරව පාට පක්ෂ පැත්තකට දාලා අපි එකතු වෙන්න ඕනේ. සංචාරන සීමා පැනවීම කියන මේ උපාය මාර්ග සුදුසු පරිදි නිසි වෛද්‍ය උපදෙස් මත නිසි වේලාවට ගැනීමට අමතරව මීට වඩා වැඩි පහසුකම් ප්‍රමාණයක් මීට වඩා වැඩි මුදලක් ආයෝජනය කළ යුතුයි. කොවිඩ් මර්ධනය සඳහා උපකරණ මිලදී ගන්න, ඖෂධ මිලදී ගන්න සහ පහසුකම් ගොඩනගන්න මේ වෙලාවේ ප්‍රමුඛත්වය ජීවිත බේරා ගැනීම පමණමයි. දැනට අපි රජයක් හැටියට බොහොම පැහැදිලිව ප්‍රතිකාර මධ්‍යස්ථාන ඒ වගේම ඒ අනිකුත් රෝගීන්ට අවශ්‍ය කරන පහසුකම් සැලසීමත් ඒ වගේම එන්නත ලබා දීමත් ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙනවා. කෝවිඩ් එකේ ප්‍රශ්නේ තව උග්‍ර වෙනවා. ඉන්නත වෙලාවට ගෙනාවේ නැහැ. මොබයිල් ෆීල්ඩ් හොස්පිටල් එකක් මිත්‍ර රටවල් වලින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල්ලන්න අපිට ලබා ගන්න පුළුවන් විශ්‍රාමක ලැබපු ඉන්න කැමැති වෛද්‍යවරු හෙදි සේවක සේවිකාවන් ඇටෙන්ඩන්ට්ලා බඳව ගන්න ඒ අයව සේවා ධාරිතාවත් වැඩි කර ගන්න. සතොසත තියෙන ධාරිතාවයේ වෙන කිසිම ආයතනයකට ලංකාවේ නැහැ. දැන් රට ලොක්ඩවුන් කරලා තිබුණත් සතොස සහකා ජාලයේ විවෘතව තියෙනවා ඇතුළ. එතකොට මේ පළාතේ ඉන්න ප්‍රාදේශීය ලේකම්තුමා සමුර්ධ නිලධාරීන් අනිකුත් අය ඇවිල්ලා මේ පාර්සල් ටික සකස් කර ගැනීම සඳහා උදව් කරන්න ඕනේ අපි. මොකද අපි මේක තාබ පරමාර්ථයෙන් බහන්න විකුණන එක නෙමෙයි. දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයන Do you know then? Do you know? ඉන්දියාවේ මේ වන විට මාරාන්තික ලෙස පැතිර යමින් පවතින කළු දිලීර රෝගය සම්බන්ධයෙන් Do you know තුලින් අපි පසුගියදා ඔබ දැනුවත් කළා. අදාළ වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 9000කට ආසන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මුකෝමිකෝසිස් නම් මෙම දිලිර රෝගය මුළු ලෝකයේම භීතියට පත්කොට ඇති පසුබිමක ඊට හේතු විය හැකි කරුණු කිහිපයක් පිළිබඳව විශේෂඥයින් පවසනවා. ඒ අනුව අපිරිසිදු මුව ආවරණ පැළඳීම, අඩු වාතාශ්‍රය සහිත කාමර තුළ නිතර ගැවසීම තුළින් මෙලෙස මෙම දිලිර රෝගය ආසාදනය වීමට වැඩි හැකියාවක් පවතින බවයි විශේෂඥයින් පවසන්නේ. මුහුණු ආවරණ නිසි ආකාරව පිරිසිදු නොකර යලි යලිත් භාවිතා කිරීම තුළින් මෙම රෝගයට ගොදුරු වීමේ හැකියාවක් පවතින අතර සති දෙකත් තුරත් අතර කාලයේදී එකම මුහුණු ආවරණය භාවිතා කිරීම තුළින් කළු දිලීර රෝගය වර්ධනය විය හැකි බවටයි විශේෂඥයින් පවසන්නේ. මේ අතර මෙම දිලීර රෝගය ආසාදිතයෙකු ශ්‍රී ලංකාවෙන්ද තහවුරු වූ බව පසුගියදා වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානි දිලීර වේදී විශේෂඥ වෛද්‍ය ප්‍රේමාලි ජයසේකර මහත්මිය මෙලෙස අදහස් පළ කළා. අපිට 2019 වර්ෂයේදී කළු දිලිර රෝගීන් 42ක් වාර්තා වෙලා තියෙනවා. 2020 වර්ෂයේදී 24 දෙනෙකුත් 2021 වර්ෂයේ මේ දක්වා කළු දිලිර ආසාදනය වෙච්ච රෝගීන් 24 දෙනෙකුත් අපිට වාර්තා වෙලා තියෙනවා. හැබැයි මම කියන්න ඕන මේ කිසිම රෝගියෙකුට COVID-19 වෛරසය ආසාදනය වෙලා නැහැ. මේ රෝගයට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ඇන්ටි ෆංගල් ඩ්‍රග්ස් කියන ඒවා අවශ්‍ය තරම් අපේ වෛද්‍ය සැපයීම් අංශයේ තොග අපේ රටට අවශ්‍ය තරම් තොග තියෙනවා මේ වෙලාවේ. මේ රෝගය පුද්ගලයෙකුගෙන් පුද්ගලයට ආසාදනය වෙන්නේත් නැහැ. මෙච්චර කල් හමු වෙච්ච සියලුම රෝගීන් අපි සාමාන්‍ය රෝහල් වාට්ටු තුල තමයි තියාගෙන ප්‍රතිකාර කරේ. ඒ හින්දා මේ රෝගයට අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. හැබැයි ඒ අතරම මේ රෝගය වළක්වා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ටිකකුත් තියෙනවා. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන් තමන්ගේ රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරගත යුතුයි. අනෙකුත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල රෝගීන් සියලුම ජනතාව COVID-19 රෝගයෙන් ආරක්ෂා වෙන විදියට ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන්න ඕන. එකම මුහුණු ආවරණය පැය 4කට වඩා පාවිච්චි කරන්න එපා. සර්ජිකල් මාස්ක් එහෙම නැත්නම් N95 මාස්ක් කියන මුහුණු ආවරණ සෝදා නැවත නැවත පාවිච්චි කරන්න එපා. මුහුණු ආවරණය පාවිච්චි කරලා ඒක ගලවල කොහේ හරි තියලා නැවත වාරයක් පාවිච්චි කරන්න එපා. දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති සියලුම පුද්ගලයන් මේ අවස්ථාවේදී පස් සම්බන්ධයෙන් කරන වැඩ වගා කටයුතු ඒ වගේ දේවල් කරන්න එපා. මොකද මේ පසේ තමයි මේ දිලීරයේ බීජාණු තියෙන්නේ. ඒවා අපේ නාස් කුහරයෙන් ඇඟ ඇතුළට ගිහිල්ලා මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මුලින්ම ලෙඩුව එන්නේ උණ එන්න පුළුවන්. නාසයේ දෙපැත්ත හරි තල්ල හරි කළු පාටින් දකින්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒ පටක විනාශ වෙනවා. ඊට අමතරව පෙනහළු වල එන්න පුළුවන්, හමේ එන්න පුළුවන්, ආහාර මාර්ගයේ එන්න පුළුවන්. ඊට අමතරව මුළු ශරීරයේම පැතිරුණු මියුකොමයිකෝසිස් තත්ත්වයනුත් වාර්තා වෙලා තියෙනවා. හැබැයි වැඩියම වාර්තා වෙලා තියෙන්නේ රයිනෝ සෙරිබ්‍රල් මියුකොමයිකෝසිස්. ඒ කියන්නේ නහය ආශ්‍රිතව ඒ ප්‍රදේශයේ ඇතිවන තත්ත්වය. ඒ හැබැයි ඒකේ අපි වෙලාවට අඳුරගත්තේ නැතුව බෙහෙත් කරේ නැත්තම් ඒක ඇස්වලට ගිහිල්ලා ඇස් පෙනීම නැති වෙලා තවදුරටත් බෙහෙත් නොකර හිටියොත් මොළයට ගිහිල්ලා ජීවිත අවදානම එතකොට තියෙනවා. Do you know? මෙවර ශ්‍රීපාද වන්දනා වාරය එළඹෙන 27 වනදායින් අවසන් වන බව ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ පවසනවා. ශ්‍රීපාද වන්දනාවාරය අවසන් කර සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ආපසු වැඩම කිරීමේදී බැතිමතුන්ට වන්දනා කිරීමට මෙවර අවස්ථාව නොලැබෙන බව ශ්‍රීපාද ස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා. මෙවර ශ්‍රීපාද වන්දනාවාරය එළඹෙන 27 වනදායින් අවසන් වීමට නියමිතයි. ශ්‍රීපාද ස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක ඌ වෙල්ලස විශ්වවිද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසුවේ එදින අලුයම යෙදී ඇති සුබ නැකතින් ශ්‍රීපාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව දේව ආභරණ සහ පූජා භාණ්ඩ වලින් කොටසක් වැඩම කරවීමට නියමිත බවයි. නිරෝධායන උපදේශවලට අනුකූලව යුද හමුදාවේ බටපිරිස් විසින් රත්නපුර පලාබන්දල මාර්ගය ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රීපාද රජමා විහාරස්ථානයේ දක්වා මෙම දේව ආභරණ පෙරහරකින් එලෙස වැඩම කරවීමට නියමිතයි. අනෙක් පෙරහර ශ්‍රීපාද උඩමළුවේ සිට නල්ලතනිය බෞද්ධ මධ්‍යස්ථානයේ දක්වා එදින පස්වරුවේ වැඩම කෙරෙනවා. එහිදී එක් රිය පෙරහරකින් නල්ලතනිය භගවන්තලාව බලංගොඩ හරහා ගල්පොත්තාවල රජමා විහාරස්ථානයේ දක්වා තවත් රිය පෙරහරකින් නල්ලතන්නිය ලක්ෂපාන යටියන්තොට අවිස්සාවේල්ල රත්නපුර හරහා ගල්පොත්තාවල රජමා විහාරස්ථානයේ දක්වාත් වැඩම කරවනු ඇති. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියේ.
කොරෝනා වසංගතය දුර් වේවායි ප්‍රාර්ථනා කරමින් පහන් පූජාවක් සහ දින තුනක් පුරා තුන් සූත්‍රය සජ්ජායනා කරමින් ගේන් ගෙට පිරිත් පැන් නිසීමේ පින්කමක් තලාව ප්‍රදේශයේදී සිදු කෙරුණා. ගාල්ල කොස්කම ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේදී ලේ දන් දීමේ පින්කමක් සංවිධානය කර තිබුණා. දින දහසයකට ආසන්න කාලයක් මඩවගුරුක වැටි අසාධ්‍ය තත්වෙන් සිටි ඇතෙක් ගොඩ ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් පශු වෛද්‍ය නිලධාරී කණ්ඩායම කටයුතු කර තිබෙනවා. සංචරණ සීමා පනවායති කාල සීමාව තුල බද්දේකම ප්‍රදේශයේ විදුලි උපකරණ සොරාගත් කල්ලියක් අත්අඩංගුවට ගැනීමට බද්දේකම පොලිසිය සමත්ව තිබෙනවා. එම භාණ්ඩද පොලිස් බාහිරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මඩකලපුව වවුනදිව ප්‍රදේශයේදී සොරකම් කරන ලද ගවයින් 6 දෙනෙක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලෙක් වවුනදිව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගවයින් 6 දෙනා රාජ්‍ය සන්තක කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කලුතර කොට්ටාස අපරාධ විමර්ශන අංක 1 ඒකකයට ලද තොරතුරකට අනුව දංවත්තගොඩ ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී නීති විරෝධී ලෙස සන්තකයේ තබාගත් ගිනි අවියක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් මෙන්ම T56 උණ්ඩ 7ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල්දමා තිබෙනවා. මෙම වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය කල්දමා තිබෙනවා. ආසියානු ක්‍රිකට් කවුන්සිලය එබව නිවේදනය කළා. 2021 වසරේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකාවේ දීවන අතර 2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන තරගාවලියද COVID-19 හේතුවෙන් නොපැවැත්ුණා. ඒ අනුව තරගාවලිය පැවැත්වීමට සුදුසු කාලයක් මේ වසරේ නොමැති වීම හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය 2023 දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ ඉදිරියේදී තරගාවලියන් පැවැත්වෙන දින පසුව දැනුම් දෙන බවයි. එම පුවතත් සමගින් අපගේ උදෑසන පුවත් විකාශය මින්නිමාවට පත්වනවා. යලිත් හමුමු අපගේ දහවල් පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.